දෙවෙනි එක මේ සිතීමෙන් ඇතිවන වාසි මොනවාද? මෙන්න මේ AD එක SAT එකේ AD එක A එකෙන් ගන්න මං advantages D එකෙන් ගන්න disadvantages. මේ සිතුවිල්ල ඔයා හිතන එකෙන් ඔයාට තියෙන වාසි මොනවාද අවාසි මොනවාද කියලා තමයි ඊළඟ එකෙන් කියන්නේ. ගොඩක් මිනිස්සු හිතනවා ඍණාත්මකව හිතන එක මට මේක කරන්න බෑ. ඒ ඍණාත්මක සිතුවිල්ලම තමයි එයාව ජීවත් කරවන්නේ කියන්නේ. උදාහරණයක් විදියට කවුරු හරි හිතනවා නම් දැන් මම මේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් තියාගෙන මම බොස්ට මේක දුන්නොත් මට මේ රස්සාවක් නැති වෙනවා. ඒක නිසා මම මේක කියන්න යන්නේ නැහැ බොස් මගේ ඇස් දෙක දිහා බලලා ටෙලිපතියකින් හරි උගෙන් හරි මේක කියව ගන්න. එහෙම කියන්න වෙන්නේ නැහැ පුතානේ. එහෙම බලන් හිටියොත් කවදාකවත් හම් වෙන්නේ නැහැ. ඒක තමයි අවාසි වාඩිය. ගොඩක් අය හිතන්නේ මෙහෙම ඉන්නකොට මේක ඍණාත්මක සිතුවිල්ල මොවා ජීවත් වෙනකොට ඔයාට වාසි වැඩි කියලා. දෙවෙනි එක ඔයා ලියන්න ඕනේ ඔයාට මේ ඍණාත්මක සිතුවිල්ල තියෙන එකෙන් වාසියක් තියෙනවද අවාසියක් තියෙනවද මොනවාද වාසි අවාසි කියලා පොඩ්ඩක් ඉක්මනට ලියන්න. උදාහරණයක් විදිහට මොකක් හරි කෝස් එකක් කරන්න යනවා කියලා හිතමු ඔයාලට. ඔයාට එතකොට ඍණාත්මක සිතුවිල්ල ආවේ අභිතම වගේ යාළුවෝ තරහ වෙනවා කියලා මේක දරෝති ඔයා පුරක් වෙන්න හදනවා. යාළුවොත් කියනවා ඒක නිසා මේකල්ලෝ මාත්‍රික තරහ වෙනවා කියලා සිතනවා නම් මේම හිතන එකේ වාසියක් තියෙනවද මොකක්ද? දුක වාසියක් නෑ අතන. වාසියක් නෑනේ. ඒගොල්ලෝ ඒක වාසියක් තියෙනවා හිතනවා යාළුවා ඇත්ත කිදී කියලා. ඉතින් ඇත්තටම ඔයා දිනු වෙනකොට කැමති නැති යාළුවෙක් මොකටද කියන්නේ? අන්න අවශ්‍ය. ඒ වගේ යාළුවෙක් ඇත්තටම අවශ්‍යයි. අපි හිතමුකෝ ඔයා කායි හරි නැත්නම් ඔක්කොම මම හිතන්නේ සමහරට ගෑනු ළමයි පිටු ළමයි ඇති. කායි හරි කැමැත්තක් ගන්න යනවා කියලා. මේ ගෑනු ළමයා කැමැත්ත වුවතින් මට කබුල් පාරක් හොදරම ගහයි කියලා අහන්න නැතු ඉන්නවා. නැත්තම් හිතනවා මෙයා මගේ ඇස් දෙක දිහා බලලා කවද හරි මාත් එක්ක මගේ හිත කියවලා කවද හරි මාත් එක්ක යාළුවෙයි කියලා හිතනවා. ඇත්තට මෙහෙම වෙයිද? වාසියක් තියනවද ඒකේ? නෑ. මගේ යාළුවම මැත් එක්ක යාළුව වෙනවා. ඒක තමයි වාසිය. හරිද? එතන මේ විනාත්මක සිතුවිල්ල ඔයා ගාව තියා ගැනීමෙන් ඔයාට තියෙන වාසි මොනවාද අවාසි මොනවාද කියලා ලියන්න. වාසියක් තියනවද ලියන්න මාත් එක දැනගන්න කැමති. ගොඩාක් වෙලාවට අපි මනෝවෛද්‍ය විද්‍යාවේ ඔප්පු කරලා තියෙන දේවල් වලින් කියන විදිහට මේ වගේ සිතුවිල්ලකින් කියන ලොකු වාසියක් නැහැ. ඒ වාසිය එකම දේ තියෙන්නේ එයා මනසින් හිතනවා මට මේක මේ අදහස තියෙන එකේ මාව ඉස්සරහට යනවායි කියලා. හොඳටම ડિප්‍රෙස් එක මිනිස් එක්ක අපි කතා කරොත් හොඳටම ඉන්ටර්නෙට් ලක් වෙලා ඉන්න කෙනෙක් කතා කරොත් එයා හිතන්නේ අර යාගේ තෙරපිච්ච මයින්ඩ් එක අර හිමීට වැඩ කරන්න බැරි නෑ බෑ මට බෑ ඒ කියන මයින්ඩ් එක තමයි යාම හිට දවසට ජීවත් කරවන්නේ කියලා. ඇත්තට මේක එහෙම වෙන්නේ නෑ. හරි. දැන් මම හිතනවා මෙතන වාසිය වාසිය දුබයි කියලා. තුන්වෙනි එක මැෂින් එකේ තුන්වෙනි පියවර මා සිතන ආකාරයේ වැරද්දක් තිබේ. බයස් ඔෆ් තින්කින්. මේ තියෙන්නේ B එක. බට් එකේ B එක. සෑන්ඩ් එකේ සයන්ටිෆික් එවිඩන්ස් එක, AD එකේ ඇඩ්වාන්ටේජස්, ඩිස්ඇඩ්වාන්ටේජස්, B එක බයස් ඔෆ් තින්කින්. මම මේ හිතන එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා. සමහරවිට මිනිස්සු හිතනවා මැරෙන්න බය වෙලා මම මෙහෙම යනකොට පොල් ගෙඩියක් වැටිලා පාරට වැටිලා අතන වැටිලා මෙතන වැටිලා මගේ උඩ වැටිලා මැරෙයි. එහෙම වෙන්න විදියක් නැහැ. බයස් ඔෆ් තින්කින්. හරිද? වාගා ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් මොනවා හරි තියෙනවා. ඔයාගේ බොස්ට ඔයාල කියන්න ඕනේ එක. ඔයා හිතනවා අද නම් බොස් වයිෆ් එක්ක මොනවා හරි ප්‍රශ්නයක් ඇති කරගෙන ඇවිදින් මොන හරි නෑ මම මේ කියන්නේ නැහැ. අද මොකක් හරි කම්පැනි එකේ ප්‍රශ්නයක් තියෙනවා මම මේක හදන්න විදියක් මම ගාව උත්තරයක් තියෙනවා. මම මේක කියන්නේ නැහැ අද නම් බොස්ගේ මූණ ඇච්චර හරි නෑ. බයස් ඔෆ් තින්කින්. ඔයා හිතන ආකාරය වැරදි. නැත්තම් ඔයා කායින් හරි ළමයෙක්ගේ කැමැත්ත අහන්න යනවා. ඔයා හිතනවා ඒ කැමැත්ත යන අහන්න යන වෙලාවට මෙතන ලීලාවතී ඇන්ටි පොල්පඩන රාජා ඔක්කොම ඉදී කියලා. ඇත්තම එහෙම වෙන්නේ නැහැ. එතකොට ඔයාගේ මේ සිතුවිල්ලේ තියෙන බයස් ඔෆ් තින්කින් එක වාගේ යනවා. ඍණාත්මක සිතුවිල්ලේ තියෙන ඔයා සිතන ආකාරයේ වැරද්දක් මොනවා හරි තියනවාද කියලා ලියන්න. වැරද්දක් තියෙනවා වැරදි කියලා ලියන්න. ඒක කොයි වගේ වැරද්දක්ද කියලා පොඩි විස්තරයක් දෙන්න පුළුවන් නම් ඒක ලියන්න.